of music. සමගි බුද්ධිමාණ්ඩපේ ගාලු කතිකාවට සම්බන්ධ වෙන්න මෙතැන්ට පැමිණිච්ච ගරු විපක්ෂ නායක සමගි ජන බලවේගේ සමගි ජන සන්ධානයේ නායක මා මිත්‍ර පාර්ලිමේන්තු මන්ත්‍රී සජී ප්‍රේමදාස මහතුමා ඉතාමත්ම ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්න කැමැති. අපි කතා කරමින් හිටියේ මේ ආදායම කළමනාකරණය කර ගැනීමේදී බදු ප්‍රතිපත්තිය සම්බන්ධය. එතැන්දී මම කතා කරකට කිව්වා මේ පේයි ටැක්ස් එක සම්බන්ධයෙන් සහ එක්ස්පෝර්ට් ටැක්ස් එක සම්බන්ධයෙන්. අත වශයෙන්ම අපි දන්න දෙයක් තමයි බොහෝ වෙලාවට එකම පුද්ගලයන්ගෙන් තමයි මේ බදු ගන්න. දැන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් යම්කිසි බදු ප්‍රමාණයක් ඒ පඩියම කපා ගන්න. අපිට එක කියනවා එහෙමත් නැත්නම් පේයි එක කියනවා. දැන් මම කිව්වා 136ක් ගහන්න නැතුව 124ක් ගහලත් ඔය බලාපොරොත්තු වෙච්ච ඩොලර් රුපියල් බිලියන 100 හොයාගන්න තිබ්බා කියලා. හැබැයි ආදායම් බදුත් ක්‍රම දෙකකට හොයනවා. එකක් තමයි අපිට එක එහෙමත් නැත්නම් පේයි එක, අනිත් එක තමයි වොලන්ටරි ටැක්ස් ගෙවන්න එක. දැන් ප්‍රශ්න වෙලා තියෙන්නේ 100ට 150ක් අපිට එක එහෙමත් නැත්නම් පේයි එකෙන් හොයාගත්තට 120ට අඩු ප්‍රමාණයක් තමයි වොලන්ටරි එහෙමත් නැත්නම් ස්වේච්ඡාවෙන් බදු ගෙවන කට්ටියකින් හොයාගෙන තියෙන්නේ. එතකොට ගැටලුව මං හිතන්නේ පැහැදිලි. එතකොට මේ ස්වේච්ඡාවෙන් බදු ගෙවන කට්ටියකින් බදු ලබා ගන්න ක්‍රමවේදය පිළිබඳව අපිට අලුතෙන් හිතන්න වෙනවා. එතකොට මෙතන තියෙන්නේ බදු ප්‍රතිශතයේ ප්‍රශ්නයක් නෙමෙයි. මෙතන තියෙන්නේ බදු කළමනාකරණය, එහෙම නැත්නම් ටැක්ස් ඇඩ්මිනිස්ට්‍රේෂන්, බදු පරිපාලනයේ ප්‍රශ්නය. හරි. එතකොට බදු පරිපාලනයේ ගැටලුව විසඳ ගන්න බැරි නිසා ගොහෝ සමහර කට්ටිය ගෙවන්නේ නැති නිසා ගෙවන කට්ටියකින් ලේසියෙන්ම ගන්න පුළුවන් බදු ටික පේයි එක වැඩි කරනවා. අනිත් පැත්තෙන් මොකද වෙලා තියෙන්නේ? වක්‍ර බදු හරහා වැට් එක 118ට ගෙනිච්චාම ඒක නොගෙවෙන්න බැරි නිසා එතනින් එකතු කර ගන්නවා. එතකොට අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ එහෙමනම් බදු ප්‍රතිශත වැඩි කිරීම නෙමෙයි. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ බදු කළමනාකරණය කර ගැනීම, මීට වඩා කාර්යක්ෂම කරගන්න. උදාහරණයක් හැටියට අපි දකිනවා බොහෝ අවස්ථාවල අපි මේ අරක්කු ස්ටිකර් එක ගැන කතා කරනවා. කොච්චර මේ අරක්කු කම්පැනිවල කට්ටිය බදු ගෙවල නැද්ද? එහෙමත් නැත්නම් කැසිනෝ ගැන කතා කරනවා. මේ කැසිනෝ කරන කට්ටිය කොට්ටර බදු ගෙවල නැද්ද? එහෙමත් නැත්නම් ආනයනය කරන කට්ටිය ගැන කතා කරනවා. මේ කට්ටිය කොච්චර බදු ගෙවල නැද්ද යනාදී වශයෙන්. එතකොට අපේ වැඩපිළිවෙලේ තියෙන ප්‍රධානම දෙයක් තමයි අපි කියනවා පබ්ලික් ඩිජිටල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්. එහෙමත් නැත්නම් මහජන ඒ ඩිජිටල් මේ ප්ලැට්ෆෝම් එකක් හදන්න වෙනවා. ඒ හරහා අපි ඉන්දියාවේ දැකලා තියෙනවා අධාර් වගේ සිස්ටම් එකක්. ඒ අධාර් වගේ සිස්ටම් එකක් ලංකාවට ගෙනාව නම් අපිට තාක්ෂණය පාවිච්චි කරලා කොහොමද බදු ගෙවන පුද්ගලයන්ගේ බදු එකතු කරගන්නේ කියන එක පිළිබඳව තමයි ඇත්ත වශයෙන්ම අපේ අවධානය අපි යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතනින් තමයි අපිට පුළුවන් වෙන්නේ බදු ප්‍රතිශතය වැඩි කරනවා වෙනුවට, එහෙමත් නැත්නම් වැට් එක වැඩි කරනවා වෙනුවට ගෙවිය යුතු පුද්ගලයන්ගෙන් ඒ සාධාරණ බදු ලබා ගැනීම. එහෙම කරන්න පුළුවන් නම් අපිට පුළුවන් 108ට වැටිලා තිබිච්ච බදු දළදේශීය නිෂ්පාදනයට සාපේක්ෂව 114ට ගෙනියන්න. ඇත්ත වශයෙන්ම අපේ වාගේ දියුණු තත්වයක තියෙන රටවල් වල බදු ප්‍රතිශතය එහෙමත් නැත්නම් දළදේශීය නිෂ්පාදනයට සාපේක්ෂව ලැබෙන ප්‍රමාණය 120ක් වෙනවා. ලංකාවේ 108ක් වෙලා තිබ්බා. දැන් මේක 111ට වැඩි වෙලා තියෙනවා. 114ට වැඩි කරන්න කියලා කියනවා. හැබැයි 120ට කවදද ගේන්නේ කියන ප්‍රශ්නේදී බොහෝ දෙනාට හිතා ගන්නත් බැරි තත්ත්වයක් තියෙනවා. හැබැයි අමතක කරන්න එපා, අවසානයේ ලංකාව 120ක බදු ලබා ගත්තේ දළදේශීය නිෂ්පාදනයට සාපේක්ෂව ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමා හිටපු කාලේ. එදා ඔහුට පුළුවන් වුණා 121ත් 122ත් අතර ප්‍රමාණයක් ගන්න. ඒ නිසා ඔහුට හැකියාවක් තිබුණා දරුවන්ට පාසල් පොත් දෙන්න, දරුවන්ට දවල් කෑම දෙන්න, ඒ අවශ්‍ය පුද්ගලයන්ට නිවාස සදා දෙන්න. මේ ඔක්කොටම මුදල් තිබුණා. ඒ මුදල් තිබුණේ ඒ සාධාරණ ලෙස බදු ලබා ගත්ත නිසා. මම මේක වැඩිපුර මීට වඩා කතා කරන්න යන්නේ නැහැ. නමුත් ඊළඟට තියෙන වියදම් පාලනය. වියදම් පාලනයේදී අනවශ්‍ය දේට වියදම් කළා, අවශ්‍ය දේ කපා ගැනීම නෙවෙයි අපි කතා කරන්නේ. හරි. ඉතින් ඒ නිසා ඒක කළමනා කරගන්න අවශ්‍ය වෙනවා. ඊළඟට තමයි තියෙන වැදගත්ම කාරණාව, ඒ කියන්නේ අපි සාර්ථක ආයතන පද්ධතියක් හදා ගන්න ඕනේ, ආර්ථිකය ස්ථායි කර ගන්න ඕනේ. හැබැයි වැදගත්ම කාරණාව තමයි වර්ධනය දිරි ගන්න ඕනේ.
එතකොට මේ ආර්ථික වර්ධනය තියෙනවා නම් අපේ රටේ දළදේශීය නිෂ්පාදනය අතවසෙම ප්‍රසාරණය වෙනවා නම් එහෙමනම් ආර්ථිකය හැමදාම මේ ට්‍රාන්සැක්ෂන්ස් මත තන් ගනුදෙනු වැඩි වෙනවා නම් අපිට මහා විශාල බදු ප්‍රතිශත දාන්නේ නැතුව අවශ්‍ය ප්‍රමාණය හොයාගන්න පුළුවන්. දැන් අපි මෙතන ඉන්නේ මේ විද්වත් සභාවක්. ඒ නිසා අපි කතා කරොත් එහෙම 2040 අපි සංවර්ධන රටක් වෙනවා කියලා. මම නිකන් අගයක් ගන්න හොදේ. 2040 කියන අවුරුද්ද ගත්තොත් 2040 රට සංවර්ධනය වෙන්න නම් අපේ ඒක පුද්ගල ආදායම ඩොලර් වලින් මයින්කොට ඩොලර් 17000කට කිට්ටු වෙන්න ඕනේ. ඩොලර් 17000කට කිට්ටු වෙන්න නම් අද තියෙන 4000 යම්කිසි වර්ධනයක් අවුරුදු පතා ලබා ගන්න ඕනේ. හරි, මම මෙතන මේ මහාචාර්යවරු හැම ඉන්න නිසා මේ කතාව මේ පැහැදිලි කරන්න යන්නේ. එතකොට ඊළඟ අවුරුද්දේ අපේ රට ආර්ථික වර්ධනය ලැබෙන්නේ 4% කියමු. ඊළඟ අවුරුද්දේ 4% 5% කියමු. 2027 වෙනකන් එන්නේ 5%ට වඩා අඩු ආගයක්. එහෙමනම් 2040 සංවර්ධිත රටක් වෙන්න නම් අවම වශයෙන් 13%කට වඩා අවුරුද්දක් පාසා රට වර්ධනය වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේක කරන්න බෑ. එහෙමනම් හිතන්න මෙච්චර කල් 3%, 4%, 5%ට වර්ධනය වෙච්ච රට 2040 අපිට අර ඉලක්කයට යන්න නම් 13%ට වර්ධනය කරගන්නේ කොහොමද? මොකද්ද තියෙන අභියෝගය? එතකොට ඒකට අපිට පුළුවන්ද මේ රට ඇතුලේ නිෂ්පාදන ආර්ථිකයක් හදාගෙන මෙතනට යන්න? එහෙමත් නැත්නම් අපි කතා කරපු ඔස්ට්‍රේලියාව සම්බන්ධ කරගෙන, මාලදිවයින සම්බන්ධ කරගෙන, ඉන්දියාව සම්බන්ධ කරගෙන ගෝලීය ආර්ථිකයේ අවස්ථා ගාල්ලේ පුද්ගලයන්ට ලබා දීම හරහාද ගාල්ලේ දිස්ත්‍රික්කයේ ආර්ථිකය වර්ධනය කරගන්න පුළුවන් වෙන්න? මම ඒක කියන්න ඕනේ නැහැ. ඔබලාට මේක හොඳටම තේරෙනවා. එහෙමනම් අපේ සම්පූර්ණ අවධානය අපි යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ රට ඒ 10% ආර්ථික වර්ධනයක් ඊළඟ අවුරුදු 10ට ලබා ගන්න අවශ්‍ය වැඩපිළිවෙල නිර්මාණය කරා. එහෙමනම් අපි ඉංග්‍රීසියෙන් කියනවා we need to have a structural break in our growth path. We need to have a structural break in our growth path. මොකද සාමාන්‍ය වර්ධනය 4%, 3%ට තිබිලා කොහොමද මේක අච්චර උස්සන්නේ? කොහොමද කරන්නේ? එහෙමනම් මොකක් හරි සුවිශේෂ දෙයක් සිද්ධ වෙන්න ඕනේ. දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් එහෙම දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය, ආන්ද්‍රා ප්‍රාන්තය, තෙලංගානා ප්‍රාන්තය, කර්ණාටක ප්‍රාන්තය, කේරළ ප්‍රාන්තය මේ ප්‍රාන්ත පහ ගත්තොත් මෙව්වායේ ආර්ථික වර්ධනයේ දැනට බොහෝ ඒ ප්‍රාන්ත පහෙන් ප්‍රාන්ත තුනකවත් අඩුම ගානේ 11%ට 12%ට ගිහිලා තියෙනවා. ඕන් එක කොහොමද කරේ? උදාහරණයක් හොඳම උදාහරණය තමයි තමිල්නාඩු ප්‍රාන්තය. කොහොමද 2%, 3%ට තිබිච්ච ආර්ථික වර්ධනය 11%ට 12%ට ගෙනාවේ? හරි, ඔවුන් ඒක ලෝකෙට විවෘත කරා. ඔවුන් ඒක ලෝකෙට පාලම් බැන්දා. දැන් අද ගත්තොත් ඉන්ටෙල් වෙන්න පුළුවන්, ඇපල් වෙන්න පුළුවන්, ඇල්ෆබට් වෙන්න පුළුවන්, Google වෙන්න පුළුවන්, Cisco වෙන්න පුළුවන්. ඒ සියලුම IT ආයතන, එහෙමත් නැත්නම් කාර්මික ආයතන, Tesla එක වෙන්න පුළුවන්, Mercedes එක වෙන්න පුළුවන්, මහා විශාල දැවැන්ත කර්මාන්ත වෙන්න පුළුවන්. මේ සියලුම කර්මාන්ත සහ ඒ software companies මේ තමිල්නාඩු වල යම් කිසි විදියකට කර්මාන්ත පිහිටවන්න පටන් අරන් තියෙනවා. එක උදාහරණයක් මම කියන්නම්. අවුරුදු 2කට කලින් Apple phone වල කිසිම නිෂ්පාදනයක් තමිල්නාඩු වල උනේ නැහැ. හැබැයි කියවල බලන්න තව අවුරුදු 2කින් Apple නිෂ්පාදන වලින් 25% ආගයක් තමිල්නාඩු ප්‍රාන්තය ලබා ගන්නවා. එතකොට අපිට අද තියෙන්නේ made in Japan, made in India කියලා නෙමෙයි. මේක හැම රටම ගොඩක් රටවල් එකතු වෙලා තමයි සංකීර්ණ භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ. ඔබලා ගාව තියෙන Apple phone එක අරගෙන බැලුවොත් එහෙම Apple phone එක නිෂ්පාදනය කරන්නේ රටවල් 43ක අපේ රට එකේ නැහැ. Google කරලා බලන්න. ඇයි අපේ රට එකේ නැත්තේ? අපේ රට Apple phone නිෂ්පාදනයේ නැත්තේ අපිට බැරි වෙලා තියෙනවා ඒ ජාත්‍යන්තර එහෙම නැත්නම් ගෝලීය නිෂ්පාදන ජාලවලට එකතු වෙන්න. එහෙමනම් අපේ අයිඩියොලොජි එකේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. අපේ මනස විවෘත කරගන්න ඕන. අපේ මනස විවෘත කරගෙන අපි කොහොමද ජාත්‍යන්තර ලෙස ගෝලීය ලෙස ශක්තිමත් සහ ඵලදායි වැඩි කාර්යක්ෂම නිෂ්පාදනය කරන්න පුළුවන්
රටක් එහෙමත් නැත්නම් දිස්ත්‍රික්කයක් එහෙමත් නැත්නම් ගමක් හදාගන්න කියලා. එහෙම නැතුව කවුරු හරි හිතනවා නම් අපිට එහෙන් එයි මෙහෙන් එයි හරි අපිට පුළුවන් මේ රටේ සියලුම ජනතාව නිෂ්පාදනයට එකතු කරගෙන 13%කට 12%ක 10%ක ආර්ථික වර්ධනයක් වෙනවා කියලා ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හරි? ඉතින් ඒ නිසා ඒක මම කර්මාන්ත ගැන විතරයි කතා කරේ මට වෙලා නැති නිසා කෘෂිකර්මය ගැනත් කතා කරන්න පුළුවන් සේවා ගැනත් කතා කරන්න පුළුවන් වෙළඳාම ගැනත් කතා කරන්න පුළුවන් ටුවරිසම් ගැනත් කතා කරන්න පුළුවන් මේ සියලුම දේට අපිට අවශ්‍ය වෙන්නේ අයිඩියොලොජිකල් ෂිෆ්ට් එකක් අපිට අවශ්‍ය වෙන්නේ එදා ජයජයවර්ධන මහත්තයාලා එදා රණසිංහ ප්‍රේමදාස මහත්තයාලා පටන් ගත්ත ලංකාව ලෝකෙට එකතු කළා ලෝකයේ ඉල්ලුමට ලංකාවේ ඉල්ලුමට වඩා එහා ගිය ලෝකයේ ඉල්ලුමට අපි කොහොමද ඒ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න එකතු වෙන්නේ කියන එක එතනයි මේ මේ ෂිෆ්ට් එක තියෙන්නේ. එහෙම නැතුව අපිට මේක ඇතුලේ ඉඳගෙන කවදාවත් මේ 104 113ට ගේන්න බෑ. කිසිම දවසක කරන්න බෑ. ඉතින් එහෙමනම් ඒකට අවශ්‍ය වෙන ආයෝජන ප්‍රතිපත්ති, ඒකට අවශ්‍ය වෙන ජාත්‍යන්තර වෙළඳ ප්‍රතිපත්ති මේ සියලු දේ අපිට වෙනස් කරන්න සිද්ධ වෙනවා. හරි? ඉතින් ඒක ඒ හරහා තමයි අපි බලාපොරොත්තු වෙන ආර්ථික වර්ධනය ලබා ගන්න. මගේ අවසාන විනාඩි දෙකෙන් කියන්නේ ආර්ථික වර්ධනය කියන්නේ සංවර්ධනය නෙමෙයි. හරි, සංවර්ධනය කිව්වහම අපි කියන්නේ මේ ලැබෙන මේ 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 උත්පාදනය කරන ධනය සමාජ සාධාරණත්වයක් එක බෙදී යන්න ඕන. ඒක තමයි අපි සමාජ වෙළඳපොළ ආර්ථිකයක් විශ්වාස කරන්නේ. එක පැත්තකින් අපි වෙළඳපොළ විශ්වාස කළා මං කියපු විදියට ජාත්‍යන්තරයේ තරණය කළා ගෝලීය නිෂ්පාදන ජාලවලට එකතු වෙලා අපි ඒ වැඩේ කරනවා. හැබැයි ඒ උත්පාදනය වෙන ධනය අපි අපේ දේශපාලන ඒ ලිබරල්වාදය දේශපාලන නිදහස එහෙමත් නැත්නම් යුක්තිය හා සමාජ සාධාරණත්වය පිළිගන්න නිසා අපි ඒ බෙදී යෑම පුළුවන් තරම් සාධාරණ ලෙස බෙදී යෑමකට ලක් කරනවා. හරි, එතකොට අපි වෙනස් වෙන්නේ නව ලිබරල්වාදී රනිල් වික්‍රමසිංහගෙන් මොකද ඔවුන් විශ්වාස කරන්නේ වෙළඳපොළ පමණයි. අපි වෙනස් වෙන්නේ මේ සමාජවාදී අනිත් කණ්ඩායමෙන් ඔවුන් විශ්වාස කරන්නේ බෙදීයම් සමාජ සාධාරණත්වය වෙළඳපොළ නෙමෙයි. නමුත් මේ වෙළඳපොළ සහ සමාජ සාධාරණත්වය විශ්වාස කරන එකම දේශපාලන පක්ෂය තමයි අපි. මොකද අපි යථාර්ථවාදී. එතකොට මේ දෙකේ සංකලනයකින් තමයි අපිට පුළුවන් වෙන්නේ තිරසාර ලෙස අපිට මේ රටේ වර්ධනය ඇති කරගන්න. ඉතින් ඒ නිසා මම ඊට වඩා කතා කරන්නේ ගරු නායකතුමා පැමිණලා ඉන්න නිසා ඔබලාගේ අවධානයට මම මගේ ස්තුතිය පිරිනමමින් මෙතනින් සමුගන්නවා. බොහොමත්ම ස්තුතියි.